ඉතින් බලනකොට මේ ගෙදරදී බත් මුට්ටිය නැහැ. සල්ලි වගේ තිබිලා මේ ඒ වරගෙන ගිහින් තිබුණා. එයාගේ ගම සමනලවත් ඒ කෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒකට මේ අවශ්‍යක කරනවා කියලා තමයි එයා කිව්වේ. අය කන්න ඉල්ලුවා නම් දෙනවා නේද? ඉතින් හතාම හට විතර ගෙදරින් ගියා. උඩා ගෙදරකට මල්ලියා ගෙදරට ඊට පස්සේ මේ ආය 10:45 වගේ තමයි ගෙදරට ආවේ. එනකොට මේ ගේ දොර ඇරලා තිබිලා බලනකොට මේ ගෙදරදී බත් මුට්ටිය නැහැ. සල්ලි වගේ තිබිලා මේ ඒ වරගෙන ගිහින් තිබුණා. හෑන් බෑග් එක කුස්සිය තිබුණා. ඇරලා ඊට පස්සේ ගෙට් කාමරේට අදී අනික බෑග් එක වරනකොට ඒක දිස් සමාය 2500 සල්ලි අරන් තිබුණේ. ඊට පස්සේ මේ ගෙදර මේ කෑ ගහලා මේ කට්ටියට කතා කරා. මහත්තර කතර ගාවා. කැවිලි වර්ග තිබුණා ඒවත් අරගෙන ගිහිල්ලා එහෙම මේ අරගෙන ගිහින් තිබුණා. මායි මම මේ හම්බෙච්ච පාර දිගේ අපි උඩහට ගියා පැය 4-5ක් වගේ. ඒ යනකොට අඩිපාර දිගේ යනකොට තමයි කොහොම හරි මේ එවෙලෙවෙල තනකොළ පෑගිලා දිගෑරන වගේ අපි දැක්කා කූඩලුලෙත් එක්ක. ඒකම තමයි මේ එහෙම උඩහට ගියේ. යනකොට මහ කැලීට ඇතුල් වෙන්න විනාඩි 2-3ක් වගේ තිබුණේ. එයා එතනින් උඩහට ගියා නම් අපිට ආය හොයාගන්න බෑ. ඒත් එක තමයි අපි ආය මේ අල්ලගත්තේ දැක්කේ. එලා මේ කෝල් කරලා අල්ලගෙන ඇල්ලුවට පස්සේ පොලිසියට අපි වෙල්ලත් පොලිසියට කතා කරලා විස්තරය කියලා අපි මේ එනකන් තියාගන්න කිව්වා. ඒක මං ගමේ කට්ටියටත් කතා කරලා ඒගොල්ලෝ එනකන් අපි කතා කර කර හිටියා. එතකොට එයා විස්තරය කිව්වා මෙහෙම සමනලවත් එකම එහෙම කියලා එයා විස්තරය කිව්වා. එයාගෙන් ඇහුවා මේ කොහොමද මෙහෙට ආවේ මොකටද ආවේ කියලා. එතකොට එයා කිව්වා මෙහෙම සමනලවත්තේ එයාගේ ගම සමනලවත්තේ කෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒකට මේ අවශ්‍යක කරනවා කියලා තමයි එයා කිව්වේ විවාහ සම්බන්ධ කියලා. එයාගේ ෆෝන් එකෙන් තමයි අන්තිමට කෝල් එක ගිහින් තියෙන්නේ. ඒ හින්දා අවශ්‍යක කරනවා කියලා එයාගේ සිම් එක පොලිසියෙන් ගෙනිච්ච කිව්වා. ඒකට තමයි කිව්වා මේ පැනලාවේ 8 වෙනිදා කැලෙන් පැනපු එහෙම පැන්නේ කිව්වා 8 වෙනිදා. මෙහෙන් ගිහිල්ලා මිහිරිය කොතේ හරහා උඩ වලේ බොඩට ගිහිල්ලා එහෙන් දෙතනිය ගල කන්ද හරහා ගලගමට යන්න තමයි එයාගේ ප්ලෑන් තිබිලා තියෙන්නේ. ඒතර මේ කෑම එහෙම අරන් තියෙන්නේ ওই දවස් ටිකට කන්න කිව්වා. බෑග් එකේ තිබිච්ච දේවල් උයාගෙන කාලා බීලා ගල් ගෙවල් තියෙනවා කැලේ ඒවයින් අතර වෙලා ඉන්න තමයි මෙයාගේ අදහස තිබිලා තියෙන්නේ. ඒ ඔක්කොම විස්තර කිව්වා කියලා පොලිසියට බාර දුන්නට පස්සේ තමයි අපි දන්නේ ඍජුවම එයා අරේ සැකකාරයෙක් කියලා. බලංගොඩ පොලිස් අසමේ සමනලවත් කියන්නේ ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශයක්, දුෂ්කර වතු ප්‍රදේශයක්. ඒ වනාන්තර ආසන්නයේ තියෙන වතු ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ මේ පුද්ගලයන් දෙදෙනාගේ අතුරුදහන් වීමත් සමගම පොලිසිය කණ්ඩායම් රාශියක් එකතු වෙලා ඔවුන් සෙවීමේ කටයුතු ආරම්භ කළා. විශේෂයෙන් මේ කැලෑවද ප්‍රදේශය, ඒ වගේම තේ වතු ප්‍රදේශ පොලිස් කණ්ඩායම් කීපයක් යොදලා පරීක්ෂා කිරීම වලට කටයුතු වලට දැන් දින කීපයක සිටම ක්‍රියාත්මක වුණා. එයින් එක් පුද්ගලයෙක් සොයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ පුද්ගලයා කැලෑවද ප්‍රදේශයක සැඟව සිට මේ පොලිස් නිලධාරීන් විසින් කණ්ඩායම් වශයෙන් මේ ප්‍රදේශය පරීක්ෂා කිරීමට කටයුතු කරන අවස්ථාවේ ඔහු නැවත ගම්ප්‍රදේශයට පැමිණලා තියෙනවා. ඒ අවස්ථාවේ තමයි ප්‍රදේශවාසීන් විසින් ඔහුව අල්ලාගෙන තියෙනවා. මේ වන විට පොලිසිය භාරයේ ඉන්නවා මේ පුද්ගලයා. මේ වයස අවුරුදු 39ක පුද්ගලයා තමයි, දෙවනි වර අතුරුදහන් වූ පුද්ගලයා තමයි මේ වන විට සොයාගෙන තියෙන්නේ. බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේදී පසුගිය තුන්වනදා 41 හැවිරිදි පුත්කලයෙකු අතුරුදන් වුණා. නිවසෙන් පැවසුවේ අතුරුදන් වූ පුත්කලයාට එදිනම උදෑසන දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසු ඔහු නිවසෙන් පිටව කිය බවයි. නමුත් ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් හා ඥාතීන් එක්ව ඔහු සොයා මෙහෙයුමක් දියත් කෙරුණා. නමුත් කිසිදු තොරතුරක් මේ වනතෙක් සොයාගත නොහැකි වී තිබෙනවා. නිවසයන් මේ සම්බන්ධයෙන් පොලිසියද දැනුවත් කළා. මේ අතර පසුගිය 8 වනදා උදෑසනද එම ප්‍රදේශයෙන් පදිංචි 39 හැවිරිදි පුත්කලයෙකුද අතුරුදන්ව තිබෙනවා. අදාළ පුත්කලයා නිවසින් පිටව ගොස් ඇත්තේ තේ දළු නෙලීමට යන බව පවසමින්. නමුත් ඔහු මේ වනතෙක් යළි නිවසට පැමිණ නැහැ. අප මේ සම්බන්ධයෙන් බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ බලංගොඩ පොලිසිය නිලධාරීන් සහ රත්නපුර අපරාධ විමර්ශන කොට්ටාශි නිලධාරීන් එක්ව අතුරුදන් වූ පුත්කලින් සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග